ත්මි අප රට කතාවක් තියෙනවා සාමාන්‍යෙන් මෝඩයා හක්පලේගා ගන්නෝ කියලා. ඒවගේම තවත් කතාවක් තියෙනවා සාමාන්‍යයෙන් උගත්තු දනවටක් බහින් නැති දනට මෝඩියෝ කරවටක් බහිනවයි කියලා. තවත් කතාවක් තියෙනවා සාමාන්‍යෙන් දෙවරුපය නොතු බන තැන මලපෙරයුතු පිනුම් ගහනවයි කියල මේ සියල්ලම අදට ගැලපෙන්නේ ඩයනයට මොකද දායන මේ මොහොත වන්නවිට ේශපාල වශයෙන් ලොකු පින්ම්මක් පැන්නට අද වෙනකොට හත්පලේගාගෙනයි ඉන්නේ ඇ කල්පනා නොකරපු නයිතික ගැටළලෝ කෑ පැටලිල් විශේෂයම විශවනි සංසෝධනටය අතෝසවෙලා මහා උදානවා්‍ය විශාල ප්‍රමාණයක් කිව්ව කොටින්ම අපේ රටේ කතාවක්තියනම සාමාන්‍යෙන් ඕනෑම හරකයකුට උම්බෑ නොකනතාක් කලක් සිංහම පෙරවගෙන සිංහෙක් විජයට ඉන්න පුළුවන් කියල්. හැබැයි යම් කිසි දියකෙඩි උම්ඹෑ කියපු ගමන් මිනිස්සු ජැනගන්නවා ඒ සිංහම අස්සේඉන්නේ හරකෙක් කියලා. මේදේ ඩෑනට අස්සිද්ද වන. දෑන ලොකු විදිියහට සමාජයට පෙන්න්නම් හිටියට ඒ පෙර දොතම ප්‍රසිද්ධිය ඩයන කටඇරගේ ඩෑන කටැරීම සමගම මිනිස්සු ජනගත්තන්නම් ඩයන කියල කියන්නේ මොලේ පළඳක් නැති අම්මන්්ඩි කෙනෙක් කියලා. ඩෑනට මේ නික්සද මොහතේ විශාල න අයිතික ගැටලුව පැරන ගිලා තියෙනවා. ඔබ දන්නවා නම්නි සංසෝධනය සමගම පාර්ලිමේන්තුවටත් එමනතම් විදාායකයටවත් කිසිම හේතුවක්කුට දිිත්ත පුරවයසි භාවයක් තියෙන කෙනෙකුට පර්ලිමේන්තවටත් කෙනාතිපිතිවරදිට පත්වීමටත් හැකියාවක් නැහැ. මේ නිච්චිත මොහොතේ ඩනට ඩිත්ව පුරුවයසි භාවයක් තියෙන බව දැන් ඔප්පු වෙලාාති වෙන ට අදාල් ලියවිිලි සමාජයගතව වෙලාත්තිබෙන. එහම නම් ඩයනට සිද්ධවෙන්නෙත් අර ික කාලයකට පෙර අපේ රටේ හිටපුූ තරංාට සිද්ධවෙච දේ මයි ඔට මතක ඇති ගීත. එදා ගුරෝපයේ රටක පුරෝසි භවත්්‍යයාගෙන නතන් ජිත්තව ප්‍රවශස භාවවත්්‍යයාාගෙන පාර්ලිමින් සතොට පත් වුණ. ඉන් පස්ස සිද්ධ වනේ කිසියම් පිරිසක් විසින් අධ්‍යාච්‍යනාධකන්නේයට පෙස්සමක් ඉදිරිපත් කරලා ඉල්ලීම කර මේ ගිතගේ පට්වීම නීති ගරෝධී පට්වීමක් කියලා රෙට් ාචඥාවක් දෙන්න කියලා. ඒ අනුව ඒ අදාළ සිද්ධිය විභාහකිරීමෙන් පස්සේ මිනිසුරු මඩුල්ල නියමක තීන්දු කරා සත්තුවශයම ගීතා පත්වීම නීති විරෝධී කියන කාරණය. ඉන් පස්සේ ඇයකරේ ශේස්්ඨාධිකරණට මේ අභ්‍යාචනය කරා. අභ්‍යාචනය ශේෂ්ඨාධීකරණය විසින් ප්‍රතික්ෂේප කරලා ශේස්ඨාධීකරණය කිව්වා ගීතගේ පත්තුවීම එකන දික්ත පරවසි භාවෙන්යුත් ඇගේ පත්වීම නීති විරෝධී කියන කාරණය. මිත්‍රණී. ඒ මේ නික්චි හොතේ යිනට අදාලා කෙනකොට කියන්න පුළුවන් දැංවිශෙන් සංසෝධනය ඇවිදල තියෙන්නේ ඩිත්තු ප්‍රවශයන්ට බහදාවක් නැහැයි කියෙන කාරණ. මිත්‍රෝනි මේ නීතිය සම්මත කරලා තියන්නේ අතීතියට බලපවිත්තන පරදිින් නෙමෙයි. විස්මෙන් සංසෝදනය සම්මට කරපු දවසින්දල තමයි අලුතෙන් ඒදට පත්වීම හැකියාවක් තියෙන්. හැබැයි ඩයින පත්වනකොට නීතියට අනුව ඩෑයනට එහෙම පත්වීම හැකියාවක් නෑ. එනිසා. නිීතිශේත්‍ර බෝදධනී පෙන්න්නාදවෙන්නේ අනිවායෙන්ම ඩෑනගේ පාත්වීම නීති විරෝධී එනිසා ඇ ඇගේ පත්වීමට එරෙහිව නැත්තම් ඇගේ එ මන්තය දූරේ අහෝෂ කන ලෙස අනිවාටයම ත්‍රිට්ඨාඥාවක් ලබෑ ගෙනීම හැකි අාවක්තියන්වයි කියෙන කාරය. විිත්‍රෝණනිී දවසින් දවසරට බල් ලැටයනවා. බල්ලො පාල නීට නොවා මේ අවසන් කරන්න පුළො උපටත්මටක්. එනිසා මේ කාල කල ක්‍රමය වෙනස් කරලා මේ රට ගැලපෙන පාලනයක් ඇති කරගන්න. මේරට ගැලපෙන පාලන ක්‍රමයක් තවුරු කරගන්න. අප සියනුම දෙනා එකවන්න කටයතු කරම විතන්නේ අටින්තු ජයත්‍රනයක් නොමතිබ ඔබට සීපත් කරමින් ම ඔබෙන් සම්ගන්න. ඔබ සමට ජය.